ජයගමු ශ්‍රී ලංකා ජූලි 5-6 හක්මන ඩැනි අබේ වික්‍රම ක්‍රීඩාංගණයේදී. බහලා යනවද? ඉල්ලනවා. ආ බහලා යනවා. ඔව්. පොඩ්ඩක් මොකද ආවේ කියලා පොඩ්ඩක් හේතුව කියලා එන්න අපිට. ඊයේ පොඩක් ඉන්න ප්‍රොෆෙසර් පොඩක් ඊයේ අර අපිට මට ඇතුල් වෙන්න දුන්නේ ඒක සම්බන්ධ පොලිසිය පැමිණිලා කරලා. මම පැමිණිලා කරලා එන්න. හරි. ඇතරම ඊයේ කරන නියෝගයක් සහිතව මම වැඩබාර ගන්න ගියා පක්ෂ මුලස්සාන්ට. ඒ අනුව පොලිසිය සම්පූර්ණයෙන් ඒකට බාධා කිරීම කරා. හේතුව ඔවුන් කිව්වේ නිමාසිල් පාසල මාත්‍යා ඔවුන්ට දැනුම් දුන්නයි කියලා මේක නවත්තන්න. ඉතින් මම හිතන්නේ ඒකත් එක තමයි මේ සිද්ධිය සිද්ධ වුනේ. ඔවුන් මට කතා කරපු ඒවා සියල්ල මම ළඟ තිබෙනවා. පොලිස්පතිතුමාණනුත් මම ඇහුවාම එතුමත් කිව්වේ මේක නිමාසිල් පාසල මාත්‍යා තමයි අපිට කතා කරේ මේක එයත් එක බේරගන්න කියලා. එයත් එක බේරගන්න මට දෙයක් නැහැ. මොකද හේතුව එතුමා අනීතිකව සභාපති ධූරය කියන තනතුර හොබවන්නේ මොකද කිසිම නීතිමය බලයක් එතුමට නැහැ. එතුමා තවමත් අපේ පක්ෂයේ ජේෂ්ඨ උපසභාපති. එතුමා සභාපති නෙමෙයි. එතුමා සභාපති ධූරය බාර ගන්න සූදානම් නැහැ. පිළිගන්න සූදානමුත් නැහැ. උසාවියෙන් එතුමාව මේ වෙනතුරු කිසිම අවස්ථාවක සභාපති ධූරයක් ඔහුට ලබා දෙනවයි කියලා දැනුම් දීලා නැහැ. ඒ නිසා මම හිතන්නේ ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා මම හිතන්නේ මේ ක්‍රියාවලියට විරුද්ධව මට මේ කරපු ක්‍රියාදාමයට විරුද්ධව තමයි මම බලාපොරොත්තු වෙන්නේ අවශ්‍ය කරන නඩු ක්‍රියාමාර්ගයට යන්න. ඒ සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙලට මූලික වශයෙන් අවශ්‍ය කරන පැමිණිල්ල අපි ඉදිරිපත් කරා. බලාපොරොත්තු තියෙන්නේ උසාවියට අපහාස කිරීම සම්බන්ධව හිතන්නේ අවශ්‍ය කරන නඩුකරේ ගොනු කරන්න. ඒ වගේම මානවිකම් සම්බන්ධව තව නඩුකරයක් ගොනු කරන්න. මේ සම්බන්ධව බලාපොරොත්තු වෙනවා අවශ්‍ය කරන කටයුතු කරා. මොන පොලිසියෙන් වැරද්දක් කරත් ඒ පොලිසියෙන් මට එන්න වෙන්නේ. ඒ නිසා මේ පොලිසිය වැරද්දක් කරපම මේ පොලිසියට මම ඇවිල්ලා ඒ පැමිණිල්ල කරා. ඔවුන්ගේ කිසිම විරෝධතාවයක් මට තිබුණ නැහැ. ඉතින් මම ඇවිල්ලා ඒ පැමිණිල්ල දැම්ම ඔවුන් බාරගත්ත ඒ පැමිණිල්ල. ඉතින් ඒ පැමිණිල්ල අනුව මම ඉදිරියට ක්‍රියා කරා. මම කිසිම පක්ෂයක සමාජිකත්වයක් අරගෙන නැහැ. ඉතින් ඒගොල්ලෝ තමයි සමාජ පක්ෂයට විරුද්ධව ගිහිල්ලා ඇමතිකම් අරන් තියෙන්නේ. මම කිසිම පක්ෂයක සමාජිකත්වයක් අරගෙන නැහැ. සන්ධානික නායකත්වය දීලා තිනවා. සන්ධානික නායකත්වය දෙන්න ඕන කෙනෙකුට ඕන විදිහකට පුළුවන්. මගේ පක්ෂ සමාජිකත්වය තහනම් කළ තිබුණේ. ඒ තහනම් කළ තියෙන වෙලාවේ තමයි මම ගිහිල්ලා මේ සන්ධානයට නායකත්වය දුන්නේ. ඉතින් ඒක ඒගොල්ලන්ට ප්‍රශ්න ගන්න කිසිම අයිතියක් නැහැ. මොකද මම කිසිම පක්ෂයක සමාජිකත්වයක් අරගෙන නැහැ. සන්ධානික නායකත්වය ගන්න කිසිම පක්ෂයක සමාජිකෙක් වෙන්න උවමනත් නැහැ. ඉතින් ඒ නිසා ඕනම පුද්ගලෙකුට ගිහිල්ලා සන්ධානික නායකයා වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේවා මේ අදාළ නැති කාරණා. ඒවට උත්තර දෙන්න මම බැඳිලා නැහැ. මම ඒකට නිවාසී පාසල මැතිතුමාට ලිපියකින් දැනුම් දුන්නා. ඌට කිසිම අයිතියක් නැහැ කියලා මගෙන් ප්‍රශ්න කරන්න ඌ පක්ෂ සභාපතිවරයා නෙමෙයි. ඒ නිසා ඌට කිසි අයිතියක් නැහැ කියලා.